සුබදවසක් අදත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා ගිය පාර වගේම ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් හා සම්බන්ධව තවත් සාධකයක් පිළිබඳ ගිය පාර වීඩියෝ එකෙන් මම කාබන් ඩයොක්සයිඩ් කොහොමද ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකට බලපාන්නේ කියලා විස්තර සහිතව කියලා දුන්නා. අද අපි කතා කරන්න බලමු කොහොමද ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකක් හා උෂ්ණත්වය සම්බන්ධ වෙන්නේ කියලා. ඔබ විතරම ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකක් ගැන කතා කරාම විතරම කතා වුණ දේවල් තමයි මේ ලයිටින්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ දේවල් පිළිබඳ. ඒ බොහොම කලාතුරකින් තමයි මේ උෂ්ණත්වය කියන දේ ගැන කවුරු හරි අහන්නේ. හරි. ගැන උෂ්ණත්වය පිළිබඳ ගොඩාක් දෙනාගේ ලොකු අවධානයක් නැහැ මේ ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකක් හෝ ඒ වගේම මේක බලපාන ගොඩක්ම ස්ට්‍රීම්ස් ඇති කරනවා නම් කරනවා ෆැමිලික ස්ට්‍රීම්ස් ඇති කරනවා නම් ඒගොල්ලොන්ටත් මේක විශේෂයෙන්ම බලපානවා. කාබන් ඩයොක්සයිඩ් ලයිටින් වගේම වැදගත් වෙන සාධකයක් තමයි ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකකට උෂ්ණත්වය කියන සාධකය. සාමාන්‍යයෙන් අපි ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එක ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 26 හෝ ඊට අඩුවෙන් තියාගන්නවා නම් තමයි ඒ ප්ලාන්ට් එක එයාගේ උපරිම වර්ධනයට එයා ඉන්නේ. නැත්තම් සමහර විට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මට්ටමට ප්ලාන්ට් එක ග්‍රෝ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කියනවා රතුපාට ප්ලාන්ට්ස් හදනවා, රතුපාට ප්ලාන්ට්ස් කලර්ස් වෙන්නේ නැහැ. ඒවා කියනවනේ රතුපාට ප්ලාන්ට්ස් කලර්ස් වෙන්නත් බලපාන තවත් ප්‍රධානම කාරණයක් තමයි කලින් කිව්වාගේ 26 ඊට අඩු මට්ටමක තියාගන්නවා නම් තමයි ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එක වඩා සුදුසු වන්නේ. අපේ රටේ තියෙන දේශගුණයත් එක්ක බැලුවම ගොඩක් වෙලාවට අපිට ස්වාභාවිකවම ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එක උෂ්ණත්වය 26ට වඩා අඩුවෙන් තියාගන්න අමාරුයි. ගොඩක් වෙලාවට 28 30 කිට් වෙනවා ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් උෂ්ණත්වය. අපිට මේක යම් කිසි දේවල් භාවිත කරලා අඩු කරගන්න පුළුවන්. මේකට වෙළඳපොළේ තියෙනවා මාටන්ටි වලට චිලර්ස් තියෙනවා ඒ වගේම මිල අඩුවෙන් කරගන්නවා නම් අඩුවෙන් කරගන්නවා නම් ඔයගලට පුළුවන් කූලින් ෆෑන් වලට යන්න. මේ කොමන ක්‍රමයෙන් හරි මාටන්ටි උෂ්ණත්වය විශේෂයෙන් ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එක හදනවා නම් සෙල්සියස් අංශක 26 හෝ ඊට අඩුවෙන් තියා ගන්නවා නම් තමයි ඔයගොල්ලෝගේ ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එක ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන මට්ටමට ගන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ ටිකෙන් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඉතාමත් අඩු මුදලින් සරලව කොහොමද කූලින් ෆෑන් සිස්ටම් එකක් ටැන්ක් එකට හදාගන්නේ කියලා. කූලින් ෆෑන් එක හදාගන්නවට වඩා මේක අමාරු දේ තමයි කූලින් ෆෑන් එක මෝල් ටැන්ක් එකට සුදුසු පරිදි මේක රඳවා ගන්න එක. නැත්තම් ගොඩක් අය කූලින් ෆෑන් එක නිකන් උඩින් තියලා ඕක ටික වෙලාවකින් වතුරට වැටෙනවා. ඒ වගේ දේවල් ගොඩක් අයට වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ වීඩියෝ එක ඉදිරියට බලමු කොහොමද ගෙදරදීම ඉතා අඩු වියදමකින් කූලින් ෆෑන් සිස්ටම් එකක් ඔයගොල්ලෝ ප්ලාන්ට් ඇන්ඩ් ටැන්ක් එකට ඕ සිම් ටැන්ක් එකට හදාගන්න. අපි දැන් බලමු කොහොමද මේ කූලින් ෆෑන් සිස්ටම් එක හදාගන්නේ කියලා අපේ ටැන්ක් එකට. මෙතනදී අපිට කූලින් ෆෑන් එකට අමතරව අවශ්‍ය වෙනවා මේ මෝල්ටන්ගි පාටිෂන් කරන්න ගන්න කෑලි දෙකක් ඕන වෙනවා. ඊට අමතරව නට්ටන් බෝල්ට් කීපයක් අවශ්‍ය වෙනවා. අපි මේක හදන්න ඉස්සෙල්ලා මුලින්ම දැනගන්න ඕනේ මේ ෆෑන් එකකින් උළඟ එන්නේ මොන පැත්තද කියලා චෙක් කරගන්න ඕනේ. ඒකට මම දැන් මෙතනදී මම සරලව කරන්ට් එක දීලා මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මෙතනින් කරන්ට් එක උඩට පස්සේ ෆෑන් එක වැඩ කරන්නේ ඔයාලා උලගෙන පැත්ත හිතා ගන්න පුළුවන්. දැන් මෙතන ගියාම මේ පැත්තට එන්නේ. ගොඩක් වෙලාවට අපිට වෙන පොලෙන් මිලදී ගන්න තියෙන කූලින් ෆෑන් වල මෙන්න මේ වගේ මේ එක පැත්තට ස්ටික් එකක් තියෙනවා. මේ පැත්තේ නැහැ. මේ ස්ටික් එක තියෙන පැත්තට තමයි උලග එන්නේ. ඒකෙන් ඔයගොල්ලන්ට ඒක පාස් වෙන මතුරු ගන්න පුළුවන්. හැබැයි වඩාත්ම හොඳයි
කරන්තක දීලා උලගෙන පැත්ත බලාගත්තා. ඊට පස්සේ මේක අපි ටෑන්ක් එකේ රඳවන්න පුළුවන් විදිහට හදාගන්න ඕන. ඒකට මේ විදිහට නට් එකක් අරගෙන දාලා විදිහට මේ කලින් මේ පැත්ත බෝල්ට් එක දාලා තියෙන වෙලාව ගොඩක් යනකින්ද මේ විදිහටම මීටර කැල්ලා සමාන උස එන විදිහට සම්බන්ධ කරගන්න තියෙනවා. අපිට පුළුවන් මේ කොටස් දෙක ආධාරයෙන් අපිට පහසුවෙන් මාර් ටැංක් එකට මේක සම්බන්ධ කරගන්න. මේ ආකාරයෙන් සරලව මාර් ටැංක් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදිහට ඉතාමත් සුළු මුදලකින් ඔයගලන්ට පුළුවන් විශ්වාසවන්ත ලෙස, කියන්නේ දැන් මේක බලන්න කොච්චර හෙල වුණත් කරන් හුත් කරා ටැංකියේ වැටෙන්නේ කරන්නේ නැහැ. එහෙනම් ඔයගලන්ට ඒ පිළිවෙල කිසිම බයක් තියාගන්න ඕනේ නැහැ. එහෙනම් මේ විදිහට පුළුවන් ඔයගලන්ගේ මාල් ටැංකියට ඉතාමත් අඩු වියදමින් කූලින් පෑන් එකක් හදාගන්න. ඔයගල ටිකක් ලොකු ටැංකියක් නම් මෙන්න මේ විදිහට මේ සකස් කර විදිහට කූලින් ෆෑන් කිහිපයක් පාවිච්චි කරලා මේ විදිහට ටිකක් විශාල ප්‍රමාණයේ කූලින් ෆෑන් සිස්ටම් එකක් හදාගන්න පුළුවන්.